දැන් මේක රෙඩි කරලා තියෙන්නේ අතනම් ග්‍රෑම් 50ක්. පොල්ෙල්ලත් තෝරගන්නකොට මෙහෙමයි මේක ඇවිල්ලා තෙතයි. ඒ වුණාට මේක දැන් ඔයාලට වේල ගන්න ඕනනේ. අනිවාර්යෙන් මේක වේල ගන්න. දැන් මේ වගේ පොල්ෙල්ලක් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඇති. දැන් මේ වගේ මේ ඝනකමර තියෙන පොල්ෙලි ගන්න ඕගොල්ලන් මේ වැඩේ කරනවා නම් ඝනකමර තියෙන එක. දැන් සාමාන්‍ය තුනී එක තියෙනවා. ඒ කියන්නේ ලෙල් ඝනකම නැහැ. දැන් මේකත් අවුලක් නැහැ. මේක ඝනකම තියෙනවා. තුනී එක ගන්න එපා. මොකද එහෙම වුණාම කපනකොට දැන් පිහින්නේ අපි කපන්නේ මේ වගේ කොට කෑල්ලක් තිබුණා නම් ඇති අනිවාර්යයෙන්ම කපා ගන්න පුළුවන්. මේ වගේ පිහක් පාවිච්චි කරලා කපා ගන්න පුළුවන්. තෙත පිටින් කපනකොට ලේසි කපා ගන්න. දැන් වේලිච්ච එකකට වැඩිය පිහින් කපනකොට ඉතින් මේ වගේ සයිස් එකට කපා ගන්න. මේති මේ වගේ ප්‍රමාණ වලට කපා ගන්න. මේක සුද්ධ කර ගන්න ඕන. ඔයාලට පේනද දැන් මේ පොල්ලිලි කෑල්ල මේ වගේ ප්‍රමාණයට තිබ්බට අවුලක් නැහැ. මේක හැබැයි වේල ගන්න ඕන. දැන් මේක වේල තියෙන්නේ උනට තෙත ගතිය තියෙනවා පොඩ්ඩක්. ඒක වේල ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ විදිහට ඔගන්න පුළුවන් පොල්ලිලි කැපුලි ටික ඔක්කොම එකම විදිහට හදාගන්න. දැන් මං කපන එකේ වීඩියෝ මේකට ඇඩ් කරන්න තියන්නම්. ඒක ගන්නට කපා ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳ කොට කෑල්ලක කැපෙන පිහියකුයි තිබ්බනම් හොඳට මේ දිමේ වැඩේ කරගන්න. මේ තියෙනවා මේවා සුද්ධ කරලා නැහැ මේ කපලා තියෙන්නේ. මම පේනයිද? මේ කපල මේ මෙන්න තියෙනවා. දැන් මේ මං කිව්ව ගණකම අඩු ඒවා තියෙනවා කියලා මේ වගේ වැඩ නැහැ. මේක මම මේ ඇන්තුරිය වලට දාන්න මේක මේ හදාගත්තේ. මේ වැඩ නැහැ. මේක අපට eBay එකේ බිස්නස් එකට මේවා ගන්න ඕනේ නැහැ. ගණකම තියෙනවා අනිවාර්ය. දැන් මේ වගේ එකක්වත් ගණකම තියෙනවා හොඳයි. ඔයාලට දැන් මෙන්න මේ ටික සුද්ධ කරලා ගන්න ඕනේ. මේ හැදින් විතර සුද්ධ කරලා කපලා ගන්න පුළුවන්. ගණකම කියන්නේ මේකේ දැන් තියෙනවා ඔයාලට පේනවා ඇතිනේ. දැන් මේ ප්‍රමාණය මේක සුද්ධ කරලා ගන්න ඕන තව පොඩ්ඩක්. මේ හරිය විතර කැපිලා අයින් වුණා නම් වඩ පේන ඇති. අනේ කැපිලා අයින් වුණා නම් හරි. ඉතින් ඒ විදිහට හදා ගන්න පොල්ලෙලි කැබලි ඒක එකම සමානද තියෙන්න ඕනේ නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම තිබ්බා මේ විදිහට හදාගත්තා නම් හරි. දැන් මම මේක කපන වීඩියෝ එකක් මම දාන්නම්. මේ දැන් මේක රෙඩි කරලා තියෙන්නේ අතනම් ග්‍රෑම් 50ක්. මොකද මේක ග්‍රෑම් 50කට තමයි මගේ මේක සෙල්ලලා තිබ්බේ ග්‍රෑම් 50ක්. මේකේ තා පොඩි ප්‍රමාණයක් අඩුයි. මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්වන්න ඕනේ. දැන් මේක මේ ටික එකතු කරේ. ඉතින් අර පොල්ලෙල්ලත් තෝරගන්නකොට පොල්ලෙල්ල හරියට තෙත එකක් එක අමු එකක් ඒ විදිහට ගන්න. දැන් මේක ඔයාලට පේනවා ඇතිනේ මේ විදිහට තියෙනකොට මේ ඔයාලට පේන මේ මෙන්න මේ විදිහට කපා ගන්න. මේක සයිස් එක ලොකු පොඩි වුණාට කමන්නේ නැහැ. මහා ලොකු වෙනසක් නැතුව මොන පේනවා ඇති. මෙන්න මේ විදිහට කපා ගන්න අනිවාර්යෙන්ම පොල්ලෙලි නම් දැන් මේක ඇවිල්ලා මේක පොඩ්ඩක් ලොකුයි. ඒක ප්‍රශ්නයක් නැහැ. එකම සමානවම අවශ්‍ය නැහැ. මොකද මේකෝලත් ඇන්තූරියම් මේ වගේ දේවල් වලට තමයි මේක ඒගොල්ලන් මිලදී ගන්නෙ. මුන්ද මේ තියෙන්නේ මේ ටික ලොකු වුණාට ප්‍රශ්නයක් නැහැ. අර පොඩ්ඩක් පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක පිළිසිඳුව ඒකයි දැන් බැලු බෙල්මට දව ගන්න පේනවා ඇතින මේක. මේ පිහියෙන් කැපුවේ මැෂින් අවශ්‍ය නැහැ. මේක පිහියෙන් කපා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ලෑස්ති කරගන්න. මේක දැන් ඔයාලා මේ වගේ දෙයක් පාර්සල් කරනකොට මේක ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ විනිවිද පේන ඉටි කවරේ තමයි පැකින් කරන්නේ. දැන් මේක වෙන පේන්නේ නැති එකක පැකින් කරන්නේ නැහැ. මේක මොකද තැපැල් කාර්යාලය හරහා අපි තමයි අපි යවන්නේ මේක තැපැල් කාර්යාලය හරහා. එතකොට මේක ඇවිල්ලා තැපැල් කාර්යාලයේදී මේක චෙක් කරනවා. චෙක් කරන කියන්නේ මොනවද තියෙන්නේ කියලා. එතන මේක විනිවිද පේනකොට ඒගොල්ලන් මේක කඩලා බලන්නේ. එතකොට ඒගොල්ලන් දන්නවා හරි මේකේ තියෙන්නේ මේ භාණ්ඩේ. ඉතින් ඒකින් ද ඒ විදිහට කරන්න කිසිම ගැටලුවක් නැහැ. විනිවිද පේන ඉටි කවරේ මේක පැකින් ලේබල් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ලේබල් අවශ්‍ය නැහැ. ලේබල් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ලස්සන කරගන්න ලේබල් එක ලෑස්ති කරලා හදාගන්න. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ලේබල් අවශ්‍ය නැහැ මේ වැඩේට. විනිවිද පේන ඉටි කවරේ විතරයි පැකින් කරන්නේ. ඒකත් කියත්තලයකින් පැකින් කරගන්න. පැකින් සීලර් ඒව අවශ්‍ය නැහැ මේකට ඇත්තටම. ඉතින් ඒ විදිහට කරගන්න සාර්ථකව වැඩේ කරගෙන මුදලක් උපය ගන්න තෑ. අම්මනා ඔයාලට කියන්නේ
අනිවාරයෙන් හරියට තමන් යවන පාර්ස් බාණ්ඩය හරියට යවන්නේ ඒක තමයි වැදගත්ම දේ. පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා.